ඇතවශයෙන් අපි අද කල්පනා කරේ එක පැත්තකින් කෝවිඩ් දහනමය හරහා අවුරුද්ධකට වැඩි කාල පරිච්චේදයක් ඉතාම අසාර්ථක වැඩ සටහන ක්‍රියත්ම කරමින් ඉන්නවා මුළු රටපුරාම එක පැත්තකින් ඒ ඒ නීතිරීති පද්ධති සියල්ලක් උල්ලංගනයමනාකාරයට කටයුතු කරමින් ඉන්නවා පරිපාලනයන්ත්‍රයේ තුළ ඒවගේම රාජ්‍යන්ත්‍රනය තුළ ආඩුක්‍රමවස්ථාව උල්ලංගනයවෙමින් ඒගේම රාජ්‍ය සේවකයන්ගේ පරිපාලන යාන්ත්‍රණය උල්ලංගනය වෙමින් කෝවිD් දහනමය හැසිරවීම නිසා. රට බරපතලක ඒදවාචකයට ඉදිරි මාසකීපය තුළත් පට මූුණදේගෙනකයි අපිට තේරෙන පරිපාලන කටයුතු නිසා දැනෙන කරුණ කිය එක පැහැදිලිව ප්‍රකාශ කරන කැමතියි. ඇත්තවශයෙන්ම දැනට ලූකි තිබෙන කෝවි් දහනමේ ප්‍රබේදයන් එක හැරමට දැනවත්ති සියල්ල ශ්‍රී ලංකාවට ඇතුළත්වෙ තිබෙන. ඩෙල්ට ප්‍රබේදය තුල්ල තිබෙනවා. Delල්ටා ප්ල ප්‍රවේදය ඇතුළ වෙල තියෙනවා ලෑම්ඩා තවම වාර්තාවෙෙන නෑ දන්නේන්න ඇති නවද නැද්ද කියලා. එතකොට මේ සියලු ප්‍රබේධයන් සීග්‍රන් පැතිරමින් ඇතැම් රටවල් ලෝකයේ උදාහරණයක් හෙඩිරගත්තුත් සමහර රටවල්වල කලින් පාලනය කරගත්තු ස්ථානවලත් ඒ වගේම එන්නත් කරණය සිදුකල්ල තිබෙන සමහර රටවල් බරපතල කේදවාාචකයකට මුණ දෙමින් ඉන්නවා ඉතාම නර්කතත්වකට. ෑැ ඒවැනිත්වයක් තුළ ශ්‍රී ලංකාවේ කෝවිඩ් මර්ධනයකිරීමේ ප්‍රධාන කමිටුව පිළිබඳ රනිල් වික්‍රමසිංහ අපේ පක්ෂ නායගතුමා පාලිේන්තුට ියකමක් ප්‍රකාශයක් කරල්ලා කිව්වා ඒ කමිටුව අසාර්ථක කමිටුවක් කියලා. මොක දෙක් ඒ අසාර්ථක බව මහජනයට නොතේරෙන පැත්තක්ති වෙනවා. රටේ නීතරීති පද්ධතිය පැත්තෙන් පිට. ම්යම් කාරණ ෂ් කරන්න ගහම සිදුවන ප්‍රධානම ක්‍රියාවලිය තමයි. ලෝකයේ ඒ රටවල්ට ආධර උපකාර කරන ඒ කණ්ඩායම්. ඒ රටවල් පිල්ිකුල් සාගතව දකිනවා රටේ නීතීති පදතිට ගරු නොකරන පාලන ක්‍රියාවලයක් ක්‍රාත්මක කරන රටවල් හට තමයි ෝක දකින්නේ. ඒ අනුව එතකොට සිදුවන්නේ මහජනයට අවාශ්‍යයක් සිද්ධ වෙන අවාසය තමයි රටක්ක නීති පද්ධතිය නිසිආකාරව ක්‍රාත්මක නොකරහම ලෝකයේ දකින්නේ ඒ රටවල් ලෝක කොන්වෙන රටවල් හැටිට දකලලා ඒ ට ලැබෙන ආධාරූපකාර නිසා්‍යාකාරවන ලැබියනවා එතිගේ පීඩනේ පත්වන මහජනතාව. ඒ නිසා තමයි අනිල්විි ක්‍රමසිංහ නායගතමා පාලිමින්තුට ගිය ගමන් ඒ වැදගත්ම ප්‍රශ්තිය තා කඩිනබින් ඉදිරිපච්කරේ ඒඉදිරිපච් කරේ රට නීතිගරුක කරන්න. රට ලූකෙට නීතිකරු බව පෙන්වන්න. ඒහෙම කරහම තමයි මහජනයට වැඩිසානයක් ලබා දෙන්න පුළුවන්. එතකොට අපිට පේන සංවිධාන කටතු දදිහ බැලූහම පරිානටිතු දෙහ බැලූහම රාජ්‍යාන්ත්‍රනය හසුරුුණේඉදිය බැලූහම අපිට දැනෙනවා. දැනට තුන්දහසකට වැඩි පිරිසක් මිය ගොස් තිබෙන. ඒවගේම ලක්ස ගානක් ඔය කියන්නේ වාර්තාාවන්නේ සියල් පරීක්ෂණවට භාජනය නෝන නිසා පරීක්ෂණය කරන කණ්ඩායම් අතර කරපු පරීක්ෂණ සංඛ්‍යාව අතරින් ලක්ස ගණනක් වාර්තාාවෙනවා පොවි වැලඳනු රෝගින් හැටියට. මිය යෑමත් මුලද දෙන්න තුන්ද නාතිවිච්චක දෑම් පණහ අතලිස් පහක් කිවාම ඒකනිකා සාමාන්‍ය දෙයක් හැටියට සල කළ තිබෙනවා. මේ නැතිවෙන්නේ මනුස ජීවිත. නියමිත වෙලාවට අදාළ එන්නත් දැ එන්නත් ලබාදීමට අරින්න පුළුවන් කියෙලා විශ්වාස කරන වනං ගියවුරුද්ධෙ පෙබර ආරිමාසිය. අර ඩොළමිියන දෙසයක් වෙන් කල්ලා එන්නක් කරනය කරන විශාල ප්‍රමාණයක් අපේ ජීවිත ආරක්ෂා කරගන්න තිබුණා. දැම්මස්සිියල්ලක් පැහැරහැරලා බරපතල තැනකට රට තල්ලු කරමින් ඉන්නවා. මේ කෝවි වසංගතයට මවාවෙලා සිදුවන මූලික යිතිවාසකම් පීඩනය බරපතලයි. කියද ජනකයි ඒක ලූකෙම හෙලා දකිනවා ශ්‍රී ලංකාවත් හෙලා දකිනවා එක්සත් ජාතික පක්ෂත් ඒ පිළිබඳ දැඩි පිළිකුලින් යුතුව ප්‍රතික්ෂේප කරන්ට සිදුවෙනවා.. ඇතවන්සෙන් ආණ්ඩුකර ව්‍යස්ථාවේ තුන්ගෙන පරිච්චේදී. මූලික ඉතිවාසකම් කියන කාරණයදහා බැලුවහම ඒක යටපච් කරන්න බෑ කිසිම සෞඛ්‍ය අධ්‍යක්ෂික ජනරාල්වරයෙකුට හෝ කිසිම වෙනත් චක්‍රලේකනයක් මගින් යටපච් කරන්න කිසිදු හැකියාවක් ලැබෙන්ඳ හැ. එතකොට පසු කියද අපි දැක්කහ වෙනටේ අවුරුදු පණහකට ආසන්න කාලයක් ෘර්තිය සමිති නායකත්වය දරන ගුරු සේවී සිටින ප්‍රබල ෘර්තිය සමති නායකයකුට සහ. මහා සංගරත්නයට ඒවගේම කාන්තාවන්ට නියමිත දුරින් තමන්ගේ විරෝධතාවේ පවත්වමින් සිටියද. ඒස්ථානයට නිරෝධයන නීති කඩකරමින් එතෙන්ට පැමිණිලා මාධ්‍යවේදීන්ටත් හිරි අර කරමින් ඔවුන්ගේ කැමරාවලට පහර දෙමින් දරුණු නේච්ච ක්‍රියාවලක නිරතව වන. දැම් මේ මේනිසා තමයි රනිල් විික්‍රමික මැත්තුමයි ද ද එදා උදෑසනම කිව්වේ වහාම මේ ගන කමිටුවක් පට් කළ සස්යා ැලීම කරන්න එහම නැත්තං. ලෝක ශ්‍රී ලන්තාව පිළිකුල් සාහගතව ප්‍රතික්ෂ කරන මොකද ආ්ඩු්‍රම වස්ථාවය සඳහ වෙන මූලික යිතිවාස්කම්මල වැදගත්ම කාණයක් තමයි තුගනි පරිච්චේදේ කොළු සිනි වගන්තය වදහිංසාවල නිදහස. එතකොට ඒ සඳහම් වෙන්නේ ආණඩුකරුම් වථාවේ මෙහිමයි කිසිම තැනැත්තෙකුට වදහිංසාවලට හෝ කරූර අමානුෂික හෝ අවමන් සහගත සැලකිල්ලකට නැත හො දඩුවමකට යටත් ො කළ යුත්තේ. කොට ඒ ගන්තයේ සම්පූර්ණයම මෙදා දවස උල්ලංගනය වෙලතිබෙන. ඒවාගේම අනුකරම්වස්ථාවේ තුන්ගනි පරිච්චේදේ මුූලිකයිතිපාසිකම් මඇැතිතේ දතුන්වැෙන වගන්තයේ දෙවනි කොටසේ සඳහම් වෙනවාත් අත්අඩංුවේ තාගනු ලැබූ හෝ රඳවා බාගනු ලැබූ හෝ. අන්‍යආකාරයකින් පෞද්ජික නිදහස අහිමි කරු ලැබූහ සෑම තැනැත්තකුම නීතිය නියම කරනු ලැබූ කාරය පටිපාටය අනුව අසන්න නිසි අධිකරණය විනිශ්කාරයවරයාට ඉදිරියට ගෙනයාා යුතු අතර නීතිය නියම කරනු ලැබූ කාරය පටිපාන්ටියට අනුකූලව ඒ විනිශ්්‍රයකාර වරයා විසින් කරු ලබූ ආඥ්‍යාව මත සහ. ආඥාව ප්‍රකාණ මිසකමා ඒ තැනැත්තා තවදුරටත්. අත්තඩංගුහි තබා ගැනීම හෝ රඳවා තබාගැනීම හෝ ඒ තැනැත්තාගේ පෞද්ජලික නිදහස්ස අහිමි කිරීම නොකළ යුත්තය. මේක ආණ්ඩුග්‍රම ්‍යවස්ථාවේ තිබෙන පැහැදිලි. සටහන එතෝට මේ සටහනට විරුද්ධව තමයි ඒක්‍රියාවලි සිදද වනි. අද තීරණය කරලා තිබෙනවා රෝගීන් නිවාස වලතිවෙල ප්‍රතිකාර කරන්න. එතු රෝගීන් නිවාස වල ප්‍රතිකාර කරද්දිී අපේ ෘතිය සමති නායකක් විච්ච ස්ටාලින් මහත්මයාව ඇතුළු මාසංගරත්නය ඇතුළු කණ්ඩායම මුලතිවලට අරගෙන නොම සම්පූර්ණ මූලික යිතිවාසිකම් උල්ලංගනයක් ලු ලංකාවෙේලා දකිනවා බලංකාවෙලා දකිනවා ගේම මෙක් සජාතික පක්ෂස්තෙලා දකිනවා ලෝකයේ පිළිකුල් සහගතව ප්‍රතික්ෂේපගන ම ආ්ඩු ක්‍රමි වස්ථාව අභිබවා කිසිවෙකුට ක්‍රියාකරන්නට අයිතියක් නෑ. ඒ අනුව ඒ ආණඩු ක්‍රමවස්ථාව සඳහමෙන් අවසසාන ගන්තය දැන් ක්‍රියාවට නංවලතිබෙනවා ැන දහත්ව නි ගන්තය තුන්ගනි පරිච්චේදේ. ඒ අනුව එවැනි ක්‍රියාව සිද් වනොත් මූලික යිතිවාසයම් අඩකිරීමක් හැටියට ශේෂ්ඨාධිකරණයියන්ට නියම පනවලතිබ නොවා. අඩු්‍රමවස්ථාව යන්ුව මහිතනවා රට හැල්ලුවට ලක්වෙනවා. රට සම්පූර්ණයෙන්ම අවනීතියෙන් පාලඩේ වෙන රාජ්‍යයක් බවට පත්වෙනවා. කිසිවෙකූට මංහිතන්නනෑ ඒ උද්ගෝෂණ නියමිත දුරින් ඉටිය බෝම් සුළු පිරිසත් මහා සෙනක් ගෙනලකරපු ෘතිය සමිති අර්ගයෙකුත්නැවි ීමි විස්සක විනිි පාග තියක හදලියක පිරිසත්. ඒ පිරිසට බාධකරේ තම්පර්ණයෙන්ම අඩු ක්‍රමවස්ථා විරෝදිී ඒ අයමත් ප්‍රදර්ශනය විරවෙලා ඉවරයිල් වෝක කාත්‍යන්තර මාධ්‍යවලත් එය දැකල තිබුණ අපි දැක්කා ජාත්‍යන්ත්‍ර මාධ්‍ය තුළත් මේක දකිනවා මේක බරපතල නරක තත්ත්වයක් ශ්‍රී ලංකාවේ අවුරවේට. ශ්‍රී ලංකාවේ ගෞරවය සම්පූර්ණෙන්ම කෙලෙසන ක්‍රියාවලයක් හෙටට තමයි. අපි දකින්නේ අපි එක්සත් ජාතික පක්ෂය සම්පූර්ණම පිළිකුලෙන් සහගත ීතුව ප්‍රතික්ෂේපගනවා මහජාන මූලික යිතිවාසිකම් මුල්ලගැෙන කිරීම එර එ ආසා ත් ය නෑ ඇතවෙන් ආණඩුකර වස්ථාවන එහෙම රදවාගන්න බෑ. එතකොට මං වගත්දය කෙවෙව්වා පරිච්චේද කියවෙන සටහන දිකරණ දිරිපචකරාට පස්සේ වෙනයම් කෙනෙකුට වෙනයම් ක්‍රියාමාර්ගයක් ගැනීමට ආඩු ප්‍රමස්ථාවෙන් තහනංගල දයන.ඒ තහනම කඩකල්ල තිබෙන. දකොට එතනින් එහාට අදාළ වෙන්නේ නෑ සෞඛ්‍ය චක්‍රලයකන කිසිවක්. සෞඛ්‍ය කිසිම චක්‍රලයකන එකට හෝ මම ලංකාවේ කාලයක් හිටපු රාජ පරිපාන ඇතිවර කිසිම චක්‍රලේකනයක් මූලික යිතිවාාසිකම් උල්ලන්ගැනයවීමට නිකුච් කරන්න බෑ ඕනෑම චක්‍රලයකන නිකුත් කිරීමේදී. නිසික්‍රියා මාර්ගය නං. නීතිපති දෙපාර්තිමින්තුට අඇවල ඒම නැත්තං රාජපරිපාලන අමාත්‍යන්සේ ඩිරෙක්ට ජෙනරල්වරයට අවල අනුමත කරගෙන ඩGට ඇව හම රජ්‍ය පරිපාලනය හ කරන්නේ නීතිපතික උපදෙස් ඉල්ලවා. නීතිමත ගැන බල්ල ූි යිතිවාසිකමට හරස් ොවන විදියට චක්‍රලේකන නිකුත් කරන්නේ. මේ හිතුමතයට කිසිුවෙකුට නිකුත් කරන්න බෑ. ඒගේ මතක තබා ගතිතු කාරණය තමයි. මේ රට අත්‍යවශ්‍ය කරන කොරන්ටයින් නීතිරීති. එකක්වත් පාලිමෙන්තු නිදිරිපත්න කරපු ආණ්ඩුවක්. එතකොට සුද්දන්ගේ කාලේ නීතියෙන්දාම කොන්ටයින් පාලනය කරන ලැජ්ජමෙන්ටවන ලෝකෙ නත් රටවල් කෝවි් ධහන මොවට පස්සේ ලෝගේ විශාල අනපනත් ප්‍රමාණයක් සම්මත කල තිබෙන. ශ්‍රී ලංකාව එක මනපනතහ සම්බඳ කල ශ්‍රී ලංකාව සමත කල තිබෙන්නේ පෝට් සිතිියක සහ වෙනත්. කාරණ එතකොටඒ මහජනයට පාඩුවයි මහජනයට තේරෙන්නෑ මාජනය හිතන්න එපා මේ අපිගීන කාරණාවල නෙවයි වැදගත් බඩගන්න කියලා බඩගින්නට වැදගත් නීතිය. නීතිය නති රටක බඩගන්න වැඩුවෙනවා. මා්‍යයට ග ආස්ථා කරල තිබුණා ඒ සැලසුම් සහගතගේ සදානන්වෙලාල වයිසක පාන්ටාව උස කියල වාහනට දාගන්න. ඒට පවු නිසා සම්‍යන බලවගේ කෝනයක් තිබුණ. ඒ පා යි ඒකර කලට ීතිී ක්‍ර්‍යාප කර බෑ ආණඩුක්‍රම වස්ථාවේ මූලික අයිතිවාසිකම් මයටතේ පැහැදිලිව සඳහම් වෙනවා පාලිමේන්තු මන්ත්‍රීවරුගේ යිතිවාසිකම් පිළිබඳ කේදයක් වෙනම සටහන් කලති වෙන ඒකරාන්නන් එතකො ඒක ආඩුක්‍රමවස්ථාව උල්ලංඟගයක් ඒ මහජන නියෝජිතයන්ට මූලික අයිතිවාසිකම් මයටතේ ආණ්ඩුකරව විවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්චේදය තුළ. ආර්ලිේන්තු මන්්‍රීරයාය යන්න ඇතුළත් කර තිබෙන. ඒනිසා කිසිසේත්ම ඔවුනුවත් තනගොට ගැනීමක් කරන්න පුළුවන් කරොත් ඒක රාජ්‍ය විරෝධී නීති විරෝධී ක්‍රියාවලියක්යි ආරක්ෂ නල. ආක්ෂ හිල්දරන ගේ කාර මඩ ලදන න්නැ දති හමතර ොට ගන්න බ එකතමයි යත් දෙක්පය පොසන්ක ගේදමකිවා දංසල් ප්‍රියාත්ම කරන පා ගට රටහම පිබත් දසත් ප්‍රියාපන පර ආදමනයක් එක්තුම ඒවගේම රතින්යතුගන්න විිසාල පිරිිස එක නරට සග හිට. එක ඒ නීතිය ක්‍රියාත්ම නවීම තුළ ශ්‍රීලංකාව මහා ජනතාව බඩගින්නට පාත්‍රව වෙනවා. මොකද ඔය කියන කාරණත් දෙකම ජාත්‍යන්ත්‍ර මාධ්‍ය හුවේ එක පෑවිසිය අතරක් ඇතුළට වාර්තා වෙලා තිබෙනවා. රජයේ ඇමතිවරයෙකු දියරුන් දෙෙන අවස්ථාවේද ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරීත්වයක් ඒ මොහොතේදීම සිදුවන තමන්ගේ අයිතිවන්සි කමිනු පිනිිසිට ක්‍රියාවලිය දෙකම ජාත්‍යන්තරවශයෙන් වාහර්තාවෙල තිබෙන මේක නිවැරිදි කරගැනීම ඉතා වැදගත් මේක නිවැරදි කර නොගත්තොත් එය සමාව වජනය නොකළෝත් ඒ ජාතික අපරාජ දෙයක් මහජනයට කරන.. මෛතවා සියලු ගුරුවරුන්ටය තීරණි කල තිබෙන සෞන්දයිඉදලා කිසිම ඔන් Onlineයින් වැඩ සටහනකට සවාග නොවෙන්න ස්‍රී ලංකාව සියලම ගුරුපද්ද තිඉන්න උදවිය. මයිතනව ඉ රජය අසිුරෘතාවට දිනෙන් දින පපත්වීමේ ක්‍රියාවලයක්. ඇත්තවසයෙන් රජයට කරන්න තිබුණ ඒවිුවෙන් සමාව ජය කිීම ොක ආඩුරම වස්තාවට පිටතින් කාටවත් වෙන හයියක්ක් ලබාදීලනැහැ රට තුළ ක්‍රියාකරන්න.